කොෆිවිත් කරන් කියන්නේ ඉන්දියාවේ ජනප්‍රිය ටෝක් ෂෝ වැඩසටහනක්. මේ වැඩසටහනට පළවෙනි වතාවට ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නෙක් පසුගිය සතිය ආවා. ඒ හර්දික් පාණ්ඩ්‍යාත් KL රාහුල් දෙන්නා. මේ දෙන්නා මේ වැඩසටහනේ කියපු කතා නිසා දැන් දෙන්නම අමාරුවේ වැටලා ඉන්නේ. අමාරුවේ වැටලා තියෙන්නේ මේ දෙන්නා විතරක් නෙවෙයි. ඉස්සරහට වෙන ඉන්දියා ක්‍රීඩකයෝ මේ වගේ වැඩසටහන් වලට සහභාගී වෙන්න ඉඩ දෙනවද කියන එක ගැන දෙපාරක් හිතන්නත් ඉන්දියා ක්‍රිකට් ලොක්කෝ පෙළඹිලා කියලා තමයි ආරංචි වෙන්නේ. කරන් ජෝහර් නළු නිලියෝ ජනප්‍රිය කරනවා වගේම ක්‍රීඩකයෝ අප්‍රිය කරනවා කියලා තමයි ඉන්දියාවේ මාධ්‍ය මේ දවස්වල කියන්නේ. මේ වැඩසටහනේ රැපිඩ් ෆයර් රවුන්ඩ් එකේදී කරන් අහනවා හොඳම ප්‍රතිකරුවා සචින්ද කෝලිද කියලා. මේ ප්‍රශ්නෙට රාහුල්ගේත් පාණ්ඩගේත් උත්තරේ උනේ කෝලි කියන එක. උත්තරේ මේ දවස්වල කෝලි පෙන්නන වැඩ එක සාධාරණයි කියලා අපිට හිතන්නත් පුළුවන්. හැබැයි ඒ උත්තරේට බහුතරයක් සචින් දේවත්වයේ තියෙන ඉන්දියාවේ ක්‍රිකට් බැතිමතුන් කැමති නැති නිසා මේ වගේ ප්‍රශ්න අහන එක ගැනත් එයාලා කෝප වෙලා තියෙනවා. ඒ වගේම මේ වැඩසටහනේදී කෝලිද ධෝනිද හොඳ නායකය කියලා අහද්දි දෙන්නගේම උත්තරේ උනේ ධෝනි කියන එක. ඒක නිසා දැන් නායක කෝලිගේ හිත දිනා ගන්න සචින්ට වැඩිය කෝලි හොඳයි කිව්ව වෙන්නත් බැහැනේ. කාන්තාවන් ගැන අහ ප්‍රශ්න වලට මේ ක්‍රීඩකයෝ දීපු උත්තර නිසා කාන්තාවන්ගේ ගෞරවයට ප්‍රශ්නයක් කියන දේ මේ වැඩසටහනින් පස්සේ ලොකුවට කතා වෙනවා කියලා තමයි ආරංචි. මෙතෙන්දී වැඩි ඇනගෙන තියෙන්නේ පාණ්ඩේ නිසා පාණ්ඩේට ට්විටර් පණිවිඩයක් තියලා මේ වැරදි වලට සමාව ඉල්ලන්න තිබුණා. Tamanṭa මුණ ගිහිලා තියෙන කාන්තාවන්ගේ නම් මතක නැහැ කියන එකයි සහකාරිය හුමාරු කරගන්න සිද්ධිය ගැන කියපු කතාවකුයි තමයි ලොකුවටම පාණ්ඩේ බැනුම් අහන්න හේතු වෙලා තියෙන්නේ. ඔක තමයි සිද්ධිය. අපි උත්තර දුන්නා කියලා අවුලක් වෙන්නේ නැහැනේ. ඇත්තටම වැඩි දක්ෂ කෝලිද සචින්ද. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.